මේ වැදගත් පාඩම් බලන්න දැන්මඩකන්යු නාලිකව සස්කර් කරන්න අලුතෙත් චනලයයට එකතුවෙන පාඩම් මාලා තැනගන්න බෙල්පස්ත්න කොබල තියාගන්න අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකුම් න් Onlineයින් පාසලDP අන් සුබ දවසක් ඔබ සිල්දෙනටම අපි අද ආරම්භ කරන්න සූදනම් වෙලා ඉන්නේ අලුත් දවසක අලුත් පාඩවක් පූජාවලිය. ජල ජීවක වෛ්‍යෝරයාගේ කතාාවය දි සාකච්චා කරන්න පටන්ගන්න. දැ පූජාවලයේ කතා ගැන කතා කරන්න කලින් අපි ගත්තොත් එහෙම පුරාතන ගත්්ධ සංග්‍රහය DDPඩකේන් උසස් පෙල සිංහල පාඩම් සමූහේදී කොහොමුද ක්‍රියාත්මක වෙන්න. අපි ගත්වොත් පුරාතන ගද සංග්‍රහයකන කෘතිය ඔබ නි පොත්ක් බ ද දන්න්නවා ගැ මහිතන ඔබ කුමනවෞුද්ක උසස් පල කරත් බල රාන ගද සංග්‍රහ ච පතති නට ඕන. මේ පුරාණ ගද සංග්‍රහය අච්චුපොතේ ඔබලඟ කතා හතරක් නොවෙේ සම්පූර්ණ කතා අටක් හැබැයි පොත් හතරක් පැදිලිගලොත් තනි පුරාතන ගද්ධ සංග්‍රහය ඇතුලේ පුරාතන ගද්‍ය ග්‍රන්ථ හතරක කතා අටක්ති න දන්නවනේ ජාතකතා සද්ධර්නම රත්නාවලිය සද්ධර්මා ලංකාරය පූජාවලිය ඔය පොත් හතරෙන් කතාවස්තු අටක්තිේෙන. කාරණ යි ප ඩශන් හහි අපි වචනයෙන් වචනය අකුරෙන් අකුර මේ කතා අටම තෝරනවාො ෝපතියක් කර ගර වහ ඉතින් වචනෙන් වචනය අපහසු වචන ර අපිසාකච කරන එක තමයි හැද කරන්න. ඉට පස්සේ මේ එකක කෘතිය වෙනමතියෙන විචාර ප්‍රශනන් කතාරන්න බලාපොරොතුවය ඉගවා ඒවගේ එක කතාවක ඔය හැම කතා අටු අටාොරින් කතා හතරක එක පොත්තකින් එක කතාවක අපි කරන සාකච්ඡාව තුළ අපි ඒ කෘතිය පිළබඳ හැඳුවීමක් කරම සරලු ධාරණයක් ගත්දතොත්හෙම ද අපිතා කරන්නේ පූජාවලි ජීවිකවෛදරගේ කතාව මේ කතාාවද අපි පූජාවලියගෙන ඉතාම කෙටි හැඳුවීමක් කරනවා. නමුත් අපි අනුරුද්ධ කුමාරයාගේ කතාවට පිවිසුන හම අනුරුද්ධ කුමාරයාගේ කතාවෙදී අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා සමස්ත වශයෙන්ටිකක් දීල්ගව පූජාවල හඳුන්ව අමතර සිංහල ගද්ද පද හිත්‍යය මන් මග කියලා. අප කරන්න බලාපොත්තුවන්ග දේශනයක් තිබෙනවා. ඒ දේශනයේදී. ඔබට සමස්ත වශයෙන් සියලුම ගදධ පදේ රන්තගැන විස්තර කතා කරන්නගෙනන. ඇතනැදි ම ටිකක් වැඩි අවධානයින් කතා කරන්න බලාපොරොත්තුව. සදධර්ම ලංකාරේ සදම රත්නාාවලි පූජාවලි සහ ජාතක පොත පිළිබඳු. යොය රණ සසිියල්ල සාකච්ච කරමින් අපි අන්නන්නේ ඉදිරියට ඉතින් දැන් අපි ප්‍රවේශ වෙනවා. මුලින්ම පූජාවලිය අඳන ගන් අද ඉතලගේ කුද්ගහල තියනො එනිසයිවත් බලමින් මෙඉදිරිට යන්න පුලුවන් අපිට පූජාවලිය දඹදනිය යුගයේදී ලියවුණු පෘතියක් දඹදිනයුගය සිංහල්ල ගත්්ද සාහිත්‍යයේ ඉතාම විශේෂයුගයක් සමස්ත වශෙන් සිංහල සාහිත්‍යයේ ඉතා විශේෂයුගයක් පොළොනර යුගයේදී යම්මාකාරයකින් වැඩිවියට පත්වුණු සිංහල සාහිත්‍යය. සිංහල සාහිත්‍යය යම් කිසි නද නව අව්නේගේ ගාන්ටෙන්නේ පොළොන්න ලුගල මට හිතයෙන්නේ ඉන් පසුව වැඩි හිටියයකුගේ ගානට පත්වවෙන්නේ පරණත වැිහිටියක්ගේ ගාන්ට පත්වවෙන්නේ සිංහල සාහිත්‍ය දමදනයගේ යි කෝෂග්‍රන්ථ ව්‍යාකරණ ග්‍රන්ථ වෛද්‍ය ග්‍රන්ථ උසස් ගත්ධ්‍ය ග්‍රන්ථ පද්්‍ය ගන්ථ පෂියල්ලම ඇතුළත්ව ටිකක් පිරුණු ගතියකට සිංහල සාහිත්‍ය සැකසන්නේ කොයි කාලයේදීද දමදනය කාලයේ කාලයේදී මයවරපාද පිරිවෙනෙහි පිරි අධිපතිහිමිය මයුරපාද පරිවේ අධි පපතිහිමි සවහරාය උන්වහන්සේව හඳුන් වෙනවා බුද්ධ පුත්‍ර කියන නමින් මෙතනදී උන්වහන්සේට මේ බුද්ධ පුත්‍ර කියන නමදීම සම්බන්ධය සමහරුදධව එකඟ වෙන්න නෑ හැබ නොෝ ඔබ මේ පාඩව අර්බන ඔබ ගෞරනි භික්‍ෂූන් වහසේ කෙනෙක් ූවහන්සර අපට කියන්නවෙන්නේ බුද්ධ පුත්‍ර කියලාක මේ රටේ ඉන්න ලක්ෂ සංකාත භික්‍ෂූන් වහන්සේලට කියන්නවෙනි බුද්ධ පුත්‍රය කියන බුදුන් වහන්ස පුතුන් වගේ සංඝය වහන්සේලා ත එහෙම පොද්ුවේ කීපපු නක්ද මේ බුද්ධ පුත්‍රහිමිකැන ඇත්නම් උන්වහන්සේට ආවෙනක නමක්ද බුද්ධරක්කිත ධම්ම රක්කිත සංගරක්කිත හාමුදුරුව වන ඒ වගේ බුද් පුත්‍ර ැන එහෙම නක්ද මේ ගන පොඩි විවාදයක් තිය පයුර පාද පරිව නාධිපති බුද්ධ ප්‍රමන්තම ලන තිෙන්නේ පූජාවලියට පද නම් වෙලා තියෙන්නේ බුදුන්ගේ අරහන් කියන බුදුගුණේ අරහන් කියන බුදුගුණේ. මේ අරහන් කියන බුදුගිණයට විවිධාර්ථතියෙනවා මේ විවිධහර්තා අතුරින් පෝජාවලට මූලික් කරගෙන තියෙන්නේ විවිධ පූජා ලැබීමට බුදුන් වහන්සේ සුදුසු වූයේ ඇයි කියන එක තමයි මහිතන්නේ මේකට මුූලාශ්්‍රය වෙලා තිය ඒ කාරන්තය පෙන්නුම් කරන්න ජීවක වගේ උසස් වෛද උත්තමයකුගෙන් ප්‍රතිකාර ලබන්න උන්වහන්ස සදුසුකම් ලැබවා ඒක තමයි මේ සාකච්ඡා කරන්න ඒ වගේම මිට අමතරව දම් දනවගේ මග්‍රපාද පරරියනනි අධිපති බුද්ධ පුද්‍රහිමයන් ලිබ මේ කෘතිය ප්‍රධහන වශයෙන් පරිච්චේල තිස්හතරකින් යුක්තයි. මේෘතිය ගැන තවදුරටත් කතා කළොත් මේ කෘතිය ඉතා වැදගන එකක් තමයි මේ භාරතය සහ බුද්ධ කාලීන සමාජය මේ කෘතිය කතා ඉදිරිපත් කරනවා ජීවකහි පියත් ඒකාලනේ හැබයි ඒ වගේම මේ කෘතියහි උබගිහිල්ල බැලුවොත් තිස් හතරවන පරිච්චේදය මේකෘ ති සතරවන පරිච්චේදය ඔබට තොරතුරු ගෙනෙනවා ලංකා ඉතිහාසේ පිළිබඳ දැන්වය මමි පාඩම කරන්න කලින් අධ්‍යයනයක නිරත වෙද්දීමට පෙරුණ සමහර තොරොතුරතියෙනවා මහාවන්සේ පවා සඳහන් නොවුන් අනුවාදපුර පොන්වර යුග පිළිඳලු මහාවන්සේ පවා සඳහන් නොවනු ඇතැම් තොරතුරු ලංකා ඉතිහාසය ඇැම්තරතුරු පූජාවලි තිස්සතරවෙනි පරීක්ෂද අන්තර්ගට වෙනවා. එවගේ තමයි මේ පූජාවලිය ගැන සාකච්ඡා කරන කොට පෙන තවකාරණයක් තමයි මේකටමේ බෝධි සත්ව සංකල්පය බලපාලතියෙනවා. බෝධිසත් සකල්පය බලපාලතිය නොහින් දම සමහරයැකිනම් මේක මේ මහායාන ආවභාසය සහිත කෘතියක් කියලා මේකත් හිතල බලන් ඩුවන එක මොකද මේ පොතලිවීමෙන් මේ පොතලිවීමට මුල් වෙච්ච මේ මයරපාද පරිවනාජිපති හිමියනුත් දබදනියගේ හිටපු ශ්‍රේෂ්ඨතම පාලකයාල සවිවාදයෙන් පිළි ගැනෙන දෙවනි පැරකුම්බාවනුත්ඒ වගේම මේ කෘති එලිවීමට ආරාධනා කළ දේව පතිරාජනමති ඇමති ආත්මය තුන් දෙනාමමති දෙනාම බුද්ධත්වය ප්‍රාර්ථනා කරලා තියෙනවා මෙති දෙනාට බුද්ධත්වය පාර්ථන කර තියනම මෙ තිදනාම බුද්ධත්වය පර්ථනා කල තියෙනවා. ත මේකත් එක්තරා විදිහකට ටිකක් මහිතන්නේ වැදගත් කාරණයක් කෘතියගැෙන කතා කරනකොඩ. ති මේ කෘතියහි බොහෝ විට මේකත් අපිට සලකන්න පුළුවන් භක්ති කාවවයක් ලෙස දැඩි භක්තියෙන් බුදු හාමුදුරුවගන භක්තියෙන් ලිප එකක් හො අප අර බුදුගුණ සාහිත්‍යයේම දිගුවක් කියලයි කියන්නේ මංහෙම කියන්නේ ඇයි මංහෙම කියන්නේ ඇයි අමාවත්තුර බුදු හාමුදුරුවන්ගේ පොරිුස දම්ම සාරතී ගුණයෙන් ලියග එ වගේම බුත්සරණය බුද්ධ චරිතය පිළිබන්ඳ වර්ණාවෙන් කතා කල බුදු හාමුදුරන්ගේ සියලම ගුණ ගැන විද්්‍රා කරමින් විද්‍යා චක්‍රවර්ති කියන පණඩිවරය විිසින් ලියමින්. එැ බුද්සරණයි අමාාවතරයි දෙකම බුදු ගුණ වරනා කරමින් පොළොන්න රුගේ ලීවුණා ඒ බුදුගුණ සාහිත්‍යයේම දිගුවක් කහරට පොළොන්නරුගෙන් පසුව දඹදිනයුගේදී පූජාවලිය ලී වෙන්න පටන් ගන්න. පූජාවලිය සම්බන්ධයෙන් ඔය ොතුරුගලට අමතරව පූජාවලී කරුවත් උපමාභාවිතයේ ඉතාම ශක්ක්‍යතාව තිබුණු කෙනෙක් ඒවාගේ පූජාවලි කරුවත් යම් විදිහකට යම් දුරකට අර තත්කාලීන ගැමි ජීවිතය විවරණය කරන්න සමත්වෙලා තියනවා. ඔබ හොඳින් තේරුම් ගනි අපි අනුරුද්ධ කුමාර වස්තුව කතා කරන රුද්ධ කුමා කතා කරන කොටට තේරේ ගැමි ජීවිතයේ විශේෂෙන්ම ගොවිෙක් ගොවිතන් කරන විදිහ ගැන තාම ගැමරින් කතා කර තිේවා හ ගොවයකුගේ ජවිතය ගැන ඉතාම එතාම වේදනබර යථාර්ථය ප්‍රකාශ කරලා තියනවා තින් අපි ඒ විස්තර ගැන බලමු ඔබ දන්න සාහන්‍යයෙන් ඉතින් මනං කතාව මූලෙක වශෙන් මේ වගේ තැනකදී මම වැඩි අවධාන දෙන්නේ මේ කතාාව වචානාර්ථ බට පැහැදිලි කරන්න විචාරයේද අපිට පුළුවන් මේ සම්බන්ධයෙන් ගැඹුරින් විග්‍රහ කරන්න තින් මේ කළේ පූජාවලිය ගැන ඉතාම කෙටි හැඳින්වීමක් වත් කරුණු සහිතව තවත් හැඳින්වීමක් ඔබට අනුද්ධ කුමාර වස්තුේදදි ලැබෙනවා වගේ විශේෂයෙන් මතත්ක්කලොත් එහෙම සද්ධර්ම රත්නාවලිය ගැන අපේ සාකච්ඡාවේ මට්ට කුන්ඩලී වස්තුවකන කොටසෙදී අපිට පුළුවන්කම ලැබෙනවා අනිවාර්රයෙන්ම සද්ධර්ම රත්නාවල පිළිබඳ ගැමරුවිග්හයක් කරන ඒවගේ සදධර්මා ලංකාරය ස්වර්ම තෙලකාවස්තු ේදී ම ඒ කෘතිය පිළිබඳ ගැමර හැදදිීම මක් ඒ වගේම තමයි ජාතක කතාාවලදී චුල්ල දනුද්‍යර ජාතකය කතා කරන කොට මම බලාපොරොත්තුවෙෙන්ඉන්නවා ජාතක කොත පිළිබඳ හැඳවිීම කරන්න ඉතින් මේ හදිසේ ඇයි මේ උසරම මෙම කියන්නෙල බල්පන කරන්න බොලොන් මේ ගුරතුවම මොද කිය කිය හේතුවොතමයි උසස් පෙල ප්‍රශ්න පත්තර දිහා බලන කොට උසස් පල ප්‍රශ්න පත්තර වලදී අපිට පේන දෙයක් තමයි උසස් පෙල සාහිත්‍ය ප්‍රශ්නපත්තරයේ එක ප්‍රශ්නයක් මෑත කාල ඉදලා අනිවාහාරය ප්‍රශ්නයක් ඇරිට අහනවා සාහිත්‍ය ඉතිහාසයෙන්. සාහිත්‍ය ඉතිහාසෙන් එක එක යුගවල තියෙන කාරණම් දැන් උදහරණය කරට දෙදස් විසි දෙක උසස් පෙළ ප්‍රශ්නපත්තරයේදී. මෙ පාලි මූලාශ්්‍රය ඇසුරින් පරිවර්තන කෘති ලියවීම. කෝමද බණකතාාවලද දකින්න හම්බෙන්න්නේ කියලා අහලතියනවා. දම්බ දෙනිසා කරුණනෑගලිගේ ආශ්‍රරෙන් තර ධර්මසයන හාමුදුරගේ දම්ම පදට්ට කතාව ඇසුරෙන් ලියවුණු සදරමටරත්ාවලිය පැල ෝගවත්තේම දම් පදට කතතා ඇසුරෙන් ලියුණු දර්සයන හාමුදුරන් දර ා ල ගේ තමයි නනිත්ක අපේ පන්සී පනස් ජාත පොත කුරුණෑගලි ගේදී පාලි ජාතකට කතා ඇුරෙන් ලියවු මේ කාරණ මතුරින් ලියන් වන හිත හ ිබඳ දැනුවත්ත දන. පංර දේශ වාලාාව මුලින්මකිී වදේශනය මුලින්නුොම කියපු අරාපි සිංහර සාහිතයේ ගමන් මඟවගේ දෙයක් අපි සාගච්ච කරන්නේ ඔබට ඒ සඳහා උපකාරයක් වෙන නිසා ඒ ඒ පාඩම් ඔබට නිසකවෙන්ම උපකාර වෙනවා. අපියන් ඉදිරියට අද අපේ කතාව ජීවක වෛද්‍යවරයාගේ කතාව ඉතාම ආකරශණය කතාවක් ඉතාම නාට්‍ය මේ ස්වරූපයක් ගන්නා කතාවක් අපි හෙමෙන් සිරුවේ. ක කතාකරමින් ඉදිරිපියන් විශාල මහනෝර අම්භ පාලී නම් වූ ගනිකාවක් ඉන්න දැන් මේ මේ වචනේ අර්ථය මත ඔබ දැ වයි අෞරුදු දාසේ දාාහත දාහට වෙන කොට මංගේ තන සමහිතන මේ වගේදවලනබ ගන්නවා ගනිකාවක් කියන කෙනාට අද සමාජී විවහාර වනාර්ථය තමයි මුදලට කිසියම් පුද්ගලයෙක් තමක් සමඟ යහන් ගතවෙන කෙන මේදම් මුදලට කිසියම් පුරුෂයකු සමඟ ලිංගිකව හැසිරෙන කෙන මුදලක් අපේක්ෂා කරමය. හැබැයි පැරණි භාරතයේ මේ සඳහා විදධ තේරුම් ඉදිල තින බවද මතක් කරටෝනේ තර මාටි නිකම සිංහනවාගේ කනෙ මේ භාවිත කරල ති නවා මේ වචන අර්ථය ිද්ගා කර තිනවා මගේ මතග නිවදනම් ජාත කතා විමසුමකිනකුතියෙහි ටිකක් පුළුල්ලවිදිට කියන ගුදෙක් ශාරීරය පුරුෂයකුට මුදලට පරිහර මේය කරන්න දෙන කෙනා කියන අර්ථයට වඩා වෙනස් අර්ථයකින් මේ විග්‍රහ වෙලා තියනවා නාට්‍ය සංගීත නැටුම් මේවා පිළිබඳ අවබෝධය ඇති කෙනෙක් හැටියට තමයි දක්වල තියන්නේ ඇතිවශයෙන්ම ගනිකාව කියන කෙනක් තු මෙතන ජම නිතන්නේ මේ පදය කැන පුළුල් අර්ථයක් තිබුණොත් මේ නිර්මාණයට දාර පරිච්තේ දිහහා බැලුවහමට පේෙන්වෙනවා ඔු ඇය මුදල හෝ වෙනත් වාසියක් තපා තක පුරුෂයෙක් සමඟ යහන් ගත වෙන කෙනෙක් කියලා ඒවගේ නගර ශෝබිණියයක් කිය පුුවන් නගර ශෝබිනියයක් කියලා ගැන පුළුවන් එමගම මුදලට පුරුෂයකු හා හන්ගත වෙන තැනත්ය තැනැත්තිය මේ කතායි ගොඩ තැනක ගනිකාව කියන වචනය හම්බෙන නිසා මට කියන්නදනි පව වැරදි සමාජ විරෝධී ක්‍රියාවක් තමයි එය හැබැයි ගනිකාාවක් තනෙන් වැරදි කරන්නේ නැහ ගනිකාවක් වැරදි කරන්නේ පුරුෂයක්ක ගනිකාවක් වැැරදි නම් පුරුෂයත් වැරදිරන්නට ඕනි ඒවගේම ඔබ මතගතියාගන්නට ඕනේ තින් මංහිතන මේ වග නොබ දන් දන්නවා සමාජ රෝග හැන්න පුළුවන් ආධිවස්සමික දවල්ති නවා එ ඔබ මේමන් නිදිදීම වැදගත් අනි පැතගත්හම සමාජයේ කවරුත් මංහිතනනි කිසි කෙනෙක් කැත්තිෙන් නිකාක් වවෙෙන නෑ සමාජපවාදයට ලක්වමින් ඒ රැකියාවේ කවරවාරි කෙනෙක් නිරතවෙනවා නන් එහෙම නිරත වඩ ඇයට බලපාපු වෙන මොකක් හරි බරපතල සිදුවීමක් තියෙන්ට ඕනි නිසා ඔබ සාහිත්‍ය හදාරණය හැටේට ඔබ මනුෂ්‍ය ජීවිත ගැඹුරින් බලනෑ හැටියට ගනිකාවක් කියන කෙනා හාසයක් එහෙම නැත්තං හුදෙක් ලින්ඩික බාණන්ඩයක් හැටියට දකිනවට වඩා ගනිකාව කියන ඒ වෘතිය කරන ලෝකෙ පැරිණිම වෘතිය කරන ස්ත්‍රිය එතැනට පෙළවෙන්න බලපාපු කිසියම් හේතුවක් තියද කියත් කල්පන කල බලන්ඩු හැම එක අපි කියන්න නැහැ අපි ඇයගේ හැසිරීම ඇය කරන වෘතිය අනුමත කරනය කියන හදස් වන හැයි ෘති නො ොත් හෙම ුණ රග හිතල බලඩොන නොතන සමාජයේ ඉතිහාසසිත් තෙෙන් වඩ පුලුවන් මේ කතතා වෙදිී ගනිකාවගෙන ගොඩක් කතා කරන සයි මගේම කිව. හොඳයි කහොමහරි ඔන්න හිටිය ම ශාලා මහනුුවර අම්ඹපාලී කියල ගනිකාාවක් බුදුන් වහන්ේ පඉතාම කාරුණිකවයටට සැලකූබ අපට ඉතිහාසය හබු බුදුධර්මණ ඉතිහාසෙන් ඕතුමෝ දව්ව සමාන වූ ශරීර වරණ ඇත්ති දව සමාන දේව සමාන දෙවියන්ට සමාන නොක කිය කියලා තියෙන්නේ දෙවඟනකට සමානය දෙවගනක් වගේ ශරීර වර්ණතිය නො. සල්ලාලයන්ගේ මනවඩන මන වඩන කියන්නේ සිත සතුටු කරන රූප ලීලාවකින් යුක්තයි දහස් ගණන් පරිවාරජනය පිරිවර සිටිනෝ. සද්දහස් සත් සය සත් ලක්කමිින් කංලිම් හදදහස් හත්සිය හතක් ලිච්ච විරජුන් කරෙහිත් ඉතාම වල්ල බයි එතන වල්ලබ කියලා කියන්නේ ඉතාම හිතවත් කියලා කිය ඉතා හිතවත්වය එනුවර නැංවූ දජයක් එනර නැගූ දජයයක් වැන්නේ ද මිර තින පොඩිපමක් එනුවර නැවූ දජයක් කියන්නේ මෙතන තියෙ පොඩිප්‍රමාවක් නැංවූ කොඩියක් වගේ නැගූ කොඩියක් වගේ ඒනුවර නැගූ කොඩියක් වගේ මකොද ේතුව සියල්ලට ඉහලින් පේනොය ය කැපිල අපේන. සල්ලාලමහනුවර ව් හම කෙකුට අම්බපාලියෝ මතක් වෙන ගාන්ටය ජනප්‍රියයි සල්ලාලයෝ දවසට දාහදදී අය ප්‍රාර්ථනා කරනවා සල්ලාලයෝ කියලා කියන වචන ගැනත් මංගේ තැන අපට විග්‍රහ කරන්න පුළුව සල්ලාලයා කියන වචනය ගැන කතා කරන කොට අපිට පේනවා මංක එක විනෝදකාමී තරුණ ජනයා අංක දෙක ලබට කියන්න පුළුවන් මුදල් ලබාදී ගනි කාවන් ඇසුරු කරන කාමුක පුරුෂන් දවසලද හද්දී ඇ පාර්ථනා කරන ඇගෙන්ම හොබනේ යයි තැන හොබ නයකරන බලන්නේ යයි ඒ නුවර ඇගෙන්ම බබලන්නේය යයි දමදිීව ප්‍රසිද්ධ වුුණම් එකල රජගහනුවර බිම්බිසාර රජ්ජුරෝ එ පවත් අසමේ වචන වාද ලියන්නේ දැන් අපි කී පාඩන් කකිපකම කළ ඒ තොරතුරු අසා චක්‍රවර්තීන් ශක්‍රවර්තීන් සක්විති රජුන් උපදින අමිත බෝගී වූ සිටුවරුන්ගෙන් හා අමිත බෝීූ අමිත බොහෝගී වූ කළ කියන්නේ බොහෝ වස්තු ඇති බොහෝ වස්තු ඇති සිටුවරුන්ගෙන් හා අටලොස් කෙලක් අටලොස් කලක් දහාට කෝටයක් කුලයෙන් ශෝහා මත්වූ මෙ මේ වචන දහා බල ශෝභා මත් මේක මුද්‍රණ දෝෂයක් නෙවේ න අපි කොච්චන පරක්ෂා කලත් සහට මුද්‍රණ දෝෂයක් තියෙන පුළුවන් එක මුද්‍රණ දෝෂයක් නෙවේ මේක මේ උසස් පෙලට නීීමිට සංස්කරණය තියන විදිහ හැබැයි ඇත්තටම ශෝභහා මත් කියන වචන ව්‍යාකරණානකූලව වැරදි. මත් කියලා කිය තදිිතා ප්‍රත්්‍යයක් මත් මත් කියන තද්ධිත ප්‍රත්්‍ය දාන්න පුළුවන් යන ස්වරවලින් අවසන් වන නාම ප්‍රකෘති වලටය ටම සල්ලව ධාරයයක් කියන්න අපි ගත්තොත්තහම ඔබට ලියන්න පුළුවන් ශ්‍රී මත් කිය ශ්‍රී ඉවරවෙෙන යන්නේ එ ට ශ්‍රීමත් කියලවී හැකි හැබැයි ඔබට ප්‍රබෝධ මත් කියල ලියන්න බෑ ඔ ප්‍රබෝධ ලවර වලින්න්නේ ප්‍රබෝධ මත් කියර ලියන්න බෑ සල්ල දාහරණයක් ගතොත් කාටහි පුළුවන් ඉසුරු මත් කියලා ලියන්න ඉසුරුමත් ඉස්සුරුඌ ඉසුරු මත් අඳපට ශෝභහා මත් කියලා ලියන්න බෑ ඇයිඒ ස්ෝභා ආ ලියන්න බෑ එකසාවත් දැයි එ අනුව මේ ප්‍රස්කරන තිබුණු නිපි මෙහෙම දැම ො විභාගටත්තේ මහන් දෝන පොත හට නමුත් ඒක එහෙම වඩවිදියක් නෑ. මාගේ මේ බඳු වූ ශ්‍රී නගරයක් විශාලා මහනුවර එක්ක ගනිකාවක නිසා අඩුවනු නොයදෙයි එකඇන වටිනාකම අඩුවිය නොහැිය කියලායි කිව්වේ. වටිනාකම අඩුවිය නොහැකි කියලා කිව්වේ වටිනාකම අඩුව ොහැකිය වටිනාකම අඩුවිය නොහැකිය. මගේ නුවරද වේශ්‍යාවකගෙන් ගනිකාවක ගෙන් අලංකාරකරවමී බබලවමී කියල හිතලා. ඒ නුවර පුරාම නුවරපුරාම රූමත් වූ ස්ශත්‍රීන් පරිීක්ෂා කොට සාලවතිී නම් කුමාරිකාවකට උතුම් උසස් රූුවතිසේ අසා ඇය රාජාංගනයට රජ මිදුලට ගෙන්වා මුළු නුවර වැස්සන් රැස්කොට මෙ පවත් මේ තොරතුරු කියා අපිම ඇතිකරම් හයි මන්ත්‍රණය කොට මන්ත්‍රණය කොට කියන්නේ කතිකා කොට කතිකා කොට කතිකා කොට නුවර වැසියන්ගෙන් මසුරන් ලක්ෂ දෙකක් හා තමන්ගෙන් ලක්ෂයක් හා මෙසේ තුන් ලක්ෂයක් මසුරන් වේශ්‍යාවන්ට සුදුසු වූ ගනිකාවන්ට සුදුසු වූ මැනික් පලඳනා මැනික් පලදනා පරිවාර ජනයන් ර්ජනයන් කියලා කියන්නේ සේවක සේවිකාවන් නැත්තම් පිරිස පිරිස කලකීම අපි පිරිස උයන් පොකුණු බද්ගම් ආදී වූ නොයෙක් සැපත් මෙ බද්ගම් කියීන වචනත් මම විශේෂෙන් ගන්නම් මෙ බදගම් කියන වචචන බදගම් කියීන වචනඒ බදගම් කියලා කියන්නේ මෙෙනමිහිම එක පිටික් මේ හරිට මේද පලනුතුගල විලද නිසා බද්ගම් කියල කියන්න එතන මේ සරලව ගත්තත් නින්දගම් එහම නැත්තං වංශවත් උදවයට ආහාරපාන සැපීමට වෙන් කළගම් ආදී වූ නොෙක් සැපතහා සත්බුමූ මහාපායක් දී. තට්ටු හතක මහාප්‍රාසාධයක් සමහරැකිනො තට්ටු හතකට කැරකුණු සත් ආකාරයකට කරකුණු රවුමට කැරකුණු කියලත් සහරයකිම. සත් බුමු මහාපායක්දී. ඒනුවරට අග්‍රවේශ්ා තනතුරදී දවසට දෙදහ සද්දී ඇය කරා පුරුෂයන් වදනාසේ නියෝගෙකොට ඇ ඇවිත පුරුෂයන්, පැමිණ නියෝල් කොට අම්බපාලි නම් ගනිකාවට ද දියුණු වූ කලා කියන්නේ දෙගුණ වූ තනතුරු හා සම්පත් දුන්න. එතැන් පටන් ශලවති නම් ගනිකාවද ඒනුවර නැවූ දජයක් සේ නැංවූ කොඩියක් මෙ ප්‍රසිද්ධ වන ඒනුවර නැවූ කොඩියක් වගේත් දුනා කියල කියලදී එකලේ බිම්බිසාර රජ්ජුරුවන්ට පුතු වෙච්ච අභේ කිය රාජකුමාරයත් ඒ වේශ්‍යාව කරා වදනෝ කරා වදනාහ ඉලගනේ හමුීමට රාජකුමාරය වනේ හමුුවීමට යති එසේ හනේ රාජකුමාරයන් ඇය කරා ගිය එක දිනය ඇය කරා ඇ වෙත ඇ වෙත ගිය එක දිනයක රාජකුමාරයන් උදෙසා රජකුමාරයන් නිසා ඇයට දරු ගැබක් කටගත්ත. රාජකුමාර නොදන්නහ පුදුමයි ඒත් රාජකුමාරව නොදන්නාහ. වේශෂාවෝ නම් දරුවන් ඇතත් නැත්තාසේ පුරුෂයන්ට වංචා කරන ස්වභාවය තියෙනවාන එහෙම කීනෝ පුතුන් ලද කල වල දමන්නහ වල දමනවා කියන්නේ වනයට දමති කියන එකයි වනයට දමති දූරුන් ලදකව නොහඟවා නොහඟවා අඟවන්නේ නැතුව වඩන්නන්නහ හදාගනිති හදාගනිති මේමකද මේ වෙලා දී දැන් ඔවුන් දෙනෙන අතරේ ස්්‍රී පුරුෂණ අසයෙන් සිදුවෙන කිසියම් ක්‍රියාවලයක් කායික ක්‍රියාවලයක් සංසර්ගයක් නිසා. සංසර්ග ප්‍රතිඵලයක් හැටේට දරු ගැබක් පිහිටිය කෞදම සාාලවති ගනිකාවට. දැ කෞදම එගේ තාත්තා අේරාජකුමාරය අපේ රාජකුමාරයක තාත්ත කවද බිම්බිසාර රජ්ජුව ඒක යම දැන් හරිම පුද්දුමසාහකත සිදුවීම බිම්බි රජුරුව තම එනුවර නිකාවක් කියන තනතුර පිහිතවල නගර ශෝභිනයක් කියල හැදුවේ ශාලවතිී ගනිිකාවට. ට බලද ඒ ිසා රජුරන්ගෙන් පුතාති නෑ ගැග් ගන්න. තැන් ගැබ්ගත්තට පස්සේ මෙන්න මෙහම වැඩත්වේ ු. තමන්ට දරුව ඉන්නවා කියලා කවදාවත් ගනිකාව කියන්නේ නැහැ. ඒකට කියන්නේ නැහැල්ලු කියන්න හැල්ලුට හේතුව ඒයුගගේකට හේතුව තමයි මොකද එහම වුණොත් මංහිතන්න ඉන් පස්සේ අයට තියන ඉල්ලුම අඩුුවේවි කියර හිතන්න පුළුවන් එයායට ලැබෙනතින මුදල් අඩුුවේවි එයා වයස් ගතයි කියල හිතල තරුණ කාමුක සල්ලාල ජනය නො කියන අදහස. ඒක්ක ම අනි පැත්තෙන් ගත්තා හම මේ දරුවෝ හම්බුණොත් පුතෙක් හම්බුණොත් ඒ ධන කැලේට. ඒ වගේ දුවෙක් හම්බුුණොත් ඒ දුවව නොහඟවා හදා වඩාගන්න න මෙමට විධ හේතු අපේ ශාහිත්‍ය ඉතිහාස සඳහන් වෙනෝ. එකක් තමයි දැන් නගර ෝබිනයක් කියන්නේ නගරයේ ප්‍රධානම අලංකාර කෙනා නම් අලංකාර කෙනා නම් එයාට හොඳට හල්පනා කරන්නවා. එයාට එයාළඟට එන්නේ රටේ ඉන්න බොහෝම ධනය තින වංශවත් වූගේ රජෝරුත් ඉන්න පුලො. අන්තිමට මේ පුත්තු හදා වදාගත්තට පස්සේ මේ පුත්තු කිව්වොත් එහෙම මට තියන්නේ රාජලේ මට තයනෙ රාුරුමය කළ සටනට කිවොත්හම මහා ගටලුවක් ඇති වෙනවා මේ ගනිකාවටත් විසමක් ඇතිව ජීවත්තයෙන් හම්බෙන නෑ. දුවක් කඩාහදාගත්වොත් එහෙම පරෙන් පරපොරට උරුම කරන්න පුළුවන් කිෙිෙත මේ තැතුර මෙම හිතන.ඉ මෙහෙම හිතමින් තමයි මෙතනදී මේ සංසිද්ධිය වෙලා තියෙන්. ඒ නිසා එසේ වූ ධර්මයක් එසේ වූ පිළි ගැනීමක් එසේ වූ සම්මතයක් සම්මතයක් ඇති නිසා ඇද තමා දරු ලදහයි නුවරට සැලවගියයේ නම් නුවලට ආරංචි වූයේ නම් සල්ලාලෝ මා කෙරෙහි සරු නැති සරු නැතිව කියන්නේ විශ්වාස නැතිව යැයි මායමක් කෙරම මායමක් කියන්නේ උපක්‍රමයක් කරමී කියලා හිතලා. පරිවාර ස්ත්‍රියක සේවිකාවක කැඳවාලා සේවිකාවක කැඳවාලා මාවෙත ආකෙනෙක් ඇත්නම් මාල්ලෙඩහ මට අසනීපයි ඉඩකඩත් එක් බොහොම සීමි ත්යක් එක තැෑමම් එලියන්නේ මාසනීපයි කියලා පුරුෂයන් ඇතුළට නොගනෑ නොගන්නේ නොගන්න යයු ගන්නවා දස මසක්ගය කල පුතෙකු වඩා ඔහු කුළු මාල්ලක ඔ කුළු මාල්ලක මොකද මේ කුළු මාල්ලක් කියලා කියන්නේ. කුළු මාල්ලක් කියලා කියන්නේ මහාලු කුල්ලක මොකක්ද දනමි මහලු කුල්ලක් යන්නේ පැරණි කුල්ලක දම මතුයෙහි කසලලා උඩින් කුණුදම කුණු දම මොහුව නුවරින් පිරටගත ගෙන ගොස් උක්කාර භුහුමියකි උක්කාර භූමියෙහි උක්කාර භූමිය කියන්නේ කැලි කසල බැහැර කරන බිමෙහි බිමෙහිලා දමන්නයි කියලා. එම කෙල්ල අතේ යවා දම්මවා තමන්ගේ ගෙදර සුවඳ පිරිබඩගෙන. ඒක ඇෙ මොකක්ද සුවන්ද දියර ඉස සුවද දියර ඉස ැන් සුවන්ද ද්‍රව්වය ෝදා. ලෙඩින් ගොඩනඇංගාසේ ලෙඩින් සුවවූවාමෙන් අතුරක් මොහංගවා වෙනසක් මහංගවා පෙරසේම වාසය කරයි ලෙඩින් සුව වූවාගේ වෙනසක් නොහගවා පෙරසම වාසය කරයි. දැන් එදවස් අභේ රාජකුමාරයෝ ඒ නුවර ක්‍රීඩාවෙන් නැවිදිනවා. ක්‍රීඩාවෙන් නැවිදිනවා. බොහම ක්‍රීඩාශීලිව ගමන් කරනවා. දපින් ගීමටන පඩ ඕෝකෙකට න කල ද ජොගින් ොහෙල කියන්නේෙ කොඩ්ඩ අරහොද. සබත්තු දයෙකුත් දාගනය. එකල බොකක් දුණ කල ගැඩපේ දැන් මේ ගැහැණිය තමන්ට දරුව හම්බිච්චකව පැරණි කුල්ලක් ගෙන්න්නගන ඒකුල්ලො උඩ කොල වගේ අත්දාලා මෙන්න ගිලකිවවා ඔන්නොක දහඩ කුණු ගොඩකට දාහණ්ඩ කිව දරුවවා. කුණ ගොඩකට දාණන්න කිව්වා. එදස් අභේ කුමාරයෝ එනුවර ක්‍රීඩාවෙන්ය විදිනවා එකල් කපුුටුවෝ කුමාරය කරා රැස්ුව මස් කැබැල්ලකයි සිතාලා සිසාරාකැම සිතාලන්න එමෙයි මස් කැබැල්ල එකයි කියල හිතලා සිිසාරා වටොට අතුරු නොදී ඉඩක් නැතිව වටකොට අතුරු නොදී ඉඩක් නැතිව තුඩ අමෝරාගෙන හොට දිගු කරගෙන හොට දිගු කරගෙන කුමාරයාගේ පින් බලයෙන් කිසිීවක් කරගතනො හැකිව කාරැස් බඳිතිී කාරැස් බඳිනව කියන්නේ කප්පුු්ටු නාදය කපුටු ගෝෂාව කරති කපුටු ගෝෂාව කරති එකන කපුටන් ගේ ඔ ගෝෂාව කරනවා කියලා ඒ කිය කපුටු ගෝෂාව කරති. පලාාච කුමාරයා පාට එහෝ දැම දුවන් යන ගමගුවෙන් ඇති ක්‍රීඩාවවෙෙන් එක විනෝදයෙන් ගමන්ගරනොක පට දැක් කුණ ොඩක් ලඟ කාක්කෝ රැස්් වෙලයි නො කාකෝ කෑගහල අනිතෙමූ රැස් කරනවා කාහ රැස් බඳිනවා මේ කපුටුවන් කාර්ස් බඳන්නේ කුමන කුුණ පකටද එක අත්පු කෑගහන් කුමන ජරාවකටද මස්වාම ස්වාමීණී කැලේදාපු කුඩා දරුවෙකුට ක කල ජීවත්ද ජීවත්ද ජීවත්වනවාද මිය ගිහිල්ලඳ. ස්වාමීණී ජීවත්වෙනවා කියල කල ඔව මෙහාටගන්න ඔහු මෙසේ ගෙනව කුමාරයව දැක කුමාරයාගේ ඒ ආත්මයෙහි සෝවාන් වන මහා බෙලෙන් සෝවා සෝතාපන්න එහෙම නැත්නම් ඔබට ලියන්ඩ පුළුවන් ඉතාම සරලව ගත්තොත් නිවන් මගහි පළමු පියවර හා තමන්ට ජාත වූ තමන්ට ජාතක වූ පුත්මශ්‍රේහයෙන් හා ආද්‍රවූ කිරුණු සිත් ඇතිව එක්වරම දරුපෙන් බැඳ රජගෙදට්ට ගෙන ගොස් කිරිමවුන්ට පාවාදීලා කුමාර පෙරහරින් නොෙක් මගුල් කරවා වර්ධනය කරා කුමාර නොක් මංගල්ලයන් කරවා නොක් මංගල්ලයන් කරවා වැඩ ූහ කියල කියන්නේ හදා වඩා ගත්තගලා කියන්න. කුමර පෙරහරකින වචනේ ඒ කියන්නේ රාජ කුමාරවරුන්ට සිදදු කරන විවිධ උසස් චාරිත්‍ර වගේවා එම නැත්තං රාජ කුමාරයන් උදෙසා කරන විවිධ කටයුතු විවිධ සුභ කටයුතු විධ උත්සවාදිය පවත්වල ආධිවශය ජීවත් වෙනවා දැකිල කීපු වචනය නිසා යට ජීවක කිව්වා කුමාරයන් මඩුව නිසා කෝමාර බච්ච කියන නම ලැබුවා ඒ නිසා ජීවක කෝමාර බච්ච කියන නමින් තමයි මේ දරුවා හදා වඩාගෙන වැඩි ඉදිරිට ගිය මෙසේ වැඩෙන්න වූ ඒ ජීවක වයසවුරුදු හතා අටකාලයේදී. ක්‍රීඩාිටියහි. ක්‍රීඩා පිටියහි කියල කෙලි මණඩලෙහි ක්‍රීඩා කරන ක්‍රීඩා මණඩලෙහි සෙසු රාජකුමාරයෝ එයාට මවුන් නැත්තව අම්මා නැතිකෙන කිය කියා බැන බැන කෙලිතිතට බයිවා කියන්න තර හට බයින අන්නවෙයි බැන බැන කියන්නේ? පවසමින් කීඩා කරතිය. එකල ජීවකයා ලැක්්ජ නැතුව අභේ රාජකුමාරයන් වෙත පැනගොස් ස්වාමීණි මා බැදුවෝ මා මා බිහිකළෝ කවරහුද මා බිහි කලේ කෞද කළ උමසවා රාජකුමාරෝ මදක්ෂී මදක්ෂී කියන්නේ මදක් සිනහසී කිව්වා තොපගේ පියානෝනම් මමයි ඔබගේ මව කවුද කියර නොදනෙමේ. ඔබ වලදමා ඔත් තැන ඔබ වලදමා ඔොත් තැන කියලා කියන්නේ වනයේ දමාගිය තැන දැන වඩාගත්තමි දැන හදා වඩා ගත්තෙමි කලා කිවවා. එකල පටන් ජීවක තමන්ගේ පවත් දැනගෙන තමන්ගේ තොරොතුරු දැනගෙන මාගේ කිසිම නෑ දෑ කෙනෙකුත් නෑ මත්තු මට්ට හිමි වන අනාගතයේ මට හිමිවන කුල සැපතකුට නෑ. එනිසා මට ශිල්පයක් හදාරා ගන්න ඕනේ. කැසේ වූ ශිල්පයක් හදාරමිදයි කියලා මේ නිරවද්‍ය වූ නිවැරදි වූ ශිල්ප පරීක්ෂා කරද්දී අෂ්ටා දශශිල්ප සහ සූසට කලා ශිල්පයෙන් දහ අටක් වූ ශිල්ප සහ ඇත හතරක් වූ කලාශිල්ප වලින් දහටක් වූ ශිල්ප සහ හැට හතරක් වූ කලාශිල්පවලින් මේ දාාටක් වූ කලාශිල්ප කියල කියන්නේ මොනුව. ශික්ෂා කල්ප, ්‍යාකරණ නිරුක්ති, චන්දස් ජෝති ශාත්‍රය, රිග්වේද යජුරුුවේද සාමවේද අතර්වවේද මීමංසා න්‍යාය ධර්මශාස්ත්‍ර පුරාණ ආයුවේද දනුද්දර ගා ධර්ශාස්්‍ර අදී මයි කියන දහටක් වූ කලාශිල්ප කියලා. වගේ හැටහතරක් වු කලා ශිල්ප කියල කියන්නේ අක්ෂර ලිකිත ගනිිත යන්ත්‍ර තන්ත්‍ර මන්ත්‍ර ආදීවෙච්ච හැටහතරක් විශේෂ හැටහතරයි ත අතන දහටයි මේ හැටහතරයි මේ දහටයි හැට හතරයි ගැනතම මෙතන ද අවධාරණය කළේ මේ හැර සෙසු ශිල්ප පරපීඩා පරහිංසා මිශ්රයි මේ හැර සෙසු ශිල්ප අනුන්ට හිංසා පීඩා ගෙන දෙනෝ පරපීඩා පරහිංසා මිශ්රයි අනුන්ට හිංසා පීඩා ගෙන දෙනුවා. වෛද්‍ය ශිල්පය හදාරා ගත්තොත් වෛද්‍යචාර්යයට නම ඇසූ කළම සත්‍රයෝ මව පියා ගුරුවරයක් කොට හිතලා ඔවුන් ගැන ප්‍රියභාවයක් ඇති වෙනවා. වෛද්‍ය ශාස්ත්‍රය දතුවාහට වෛදි ශාස්ත්‍රයේ දතුවාහට ද අයට දන්නා කෙනාට මෙලවත් වැඩවෙනවා පරලොවත් වැඩවෙනවා පින්වෙනවා. එනිසා වෛදි ශාස්ත්‍රය උගනිමී කියලා වජිශාස්ත්‍රයේ ඉගෙන් ගනිමි කියලා හිතලා තක්සලානුවරට ගිහිල්ලා දිසාපාමොක් ආචාරවර දැකලා තමන් පවත තමන් පුවත කියා සිටිය තමන් අප කතාව කිය ෙහිටිය. ආචාරයක පාට්ට ඇවා තැපි කවුරුද කවදඔබ අනිකක් කීවොහොත් මාගැන ආදරය නොකරනවා කියලා හිතලා මං මේ රජගහනුවර බිම්බිසා රජුරන්ගේ මුුණගුර මං මේ රජගහනුවර බිම්බිසා රජුරන්ගේ මුුණුපුුරා අබේ කියන රාජ කුමාරයන්ගේ පුත්‍රයා. කුමන ශාස්ත්‍රයක් ඉගෙන ගන්න දයි ාවේ මං මේ වෛද ශාස්ත්‍රීගෙන ගන්නයි යාාවේ ආචාරී භාග ගෙනාවාද ආචාරී භාගේ ගුරුන්ට දෙන ප්ුරු ගුරු පණඩුරු ආචාරයවර හට දේතුත්තියාගේ හෝ මුදල ගෙනවාද කිය ඇහවා ඒක ඇහීම සම්බන්ධයෙන් මංහිතන්නේ කවුරුත් දිසාපාමොක් ආචාර රැත් එක්ක ගැටලුවක් ඇති කරගන්න දෙපා මොකද ඉතින් ගුරුවරු ශිෂ්‍යයන්ට උගණනකොට යට වැැටුපක් කම්බෙන්ඩෙප පාසැල්වල ඔබට නොමිලේ උගන්වන්නේ ඒ වැටුප ගරුවර හට රජියෙන් ගේෙර නිසා එකත් ප්‍රමාණවද කියනක සම්න්ධයෙන් ගැටලුවක් තිනවා කිෙනවන්නේ නද ැටලුවක් තියනවා තේතක කොට ඒ සම්බන්තමයි පෞුගේ කාල ගක් ගැුම් ඇැතිබුණේ. කොහම නමුත් ගුරුවරකොට වැැටුපක් ම්බෙනවා ඒ වැටු පහම්බෙන රජයේ එක ඔපට දැන ගුරුරැ නොබලේ කරවා කියලා එහම නත්තං ගුර රැජීවත්වෙන් දත්තඕන තුමා හෝතුමියට න තෙල්ගහගන්ඩෙනවා කෑම කණඩ වෙනවා ඇඳම් ගඩ වෙනවා යාගේ දරුවන්ග පෝෂණය කණඩ වෙනවා සදිසාාමක් ඇුරුතුමත් ඇහවා ආචරි භා ගෙනා. උපකාරක පන්තිකවගේ ක්ලා ශීසික ගෙනවද වගේ ඇහුවා අරිද ඉතින් මොකදවෙන්නේ ගෙනවදකළ ඇහුවා දෙමවපියන්ට නොකයා ශිල්ප ලෝබයෙන් හොරෙන්නාව ශිල්ප ලෝබයෙන් ශිල්පවලට තින ආශාවෙන් හොරෙන්ගාාව එනිසා ආචාරිභාග ගෙනේ නෑ එනිසා මට ආචාරිාගේ ගෙන්ට බැරිවුුණා. ඔබවන්සේට මෙහෙකොට ධර්මන්තේ වාසිකව මෙකට තේරුම් කීපයක් තින්න පුළුවන් හැබැයි ධර්මික අත වැසිියපුුව එහෙම නැත්නම් ධාර්මිකත වැසය එහෙම නැත්න ගුරුවරුන්ට අත්පා මෙහිආදිය කොට ශිල්පය ගෙන ගැනීම ක ගුරුවරයා ළඟ සේවය කරලාම් ගුරුවරයා වෙතස් සේවය කොට ශිල්පය ගෙන ගැනීම තමයි කරන්න ඉතා ඉන්න කිය කිව්ව කලා චාර්වරයැකිවා මෙතම නම් පින්වත් පුරුෂයෙක් මේයා නම් පින්වත් පුරුෂයක් කියලා සුභ මොහොතකින් වෛද්‍යය පටන් ගත්තා සුභ මොහොතකින් වෛද්‍යවෘරතියයට ඉගැන්වීමට පටන් ගත්තා වෛද්‍යයට පටන් ගත්තා කියලා කියන්නේ වෛද්‍ය ඉගැන්වීමට වෛද්‍යවෘතිය ගැන්වීමට පටන් ගත්ත කියලායි කිවේ එවේ එලෙහි මේ බුදුන්ට පිළියම් කෙරීම මේ පිළියම් කියන වච්චන අපි දන්නව පිළියම් කියන වචනය අපි දන්නවා මේ සන්ධිපදයක් පිළියම් කියන වචනේ අපි අම්පොඩ්ඩක් බලන්නේ එක සැකසිල තියෙන ආකාරය ටිකාක් ඇතරගී ලියන්නම්මං එක දබ දන්නවා මේ ප්‍රතිකර්ම කියන ප්‍රති කර්ම කියන පත්සන වචන තමයි පිළි කම් බවට පත්වෙන්නේ දැන් මෙතන දී පිළි කම් කියන එක සන්දිී වලට අනුව ඉදිරි දෙැපිසා කාකච්ඡා කරනවා පද අගකුරවෙන් කළ පසුපදේ මුලකුරවෙන් කළා ඊට පස්සේ කයන්න කඩනවා ලියන්න හමතිේ දිකයන්න කඩනවා අපි හල් කයන්නයි අයන්නයි හල්ම අයන්න මෙන්න මේ හල් කයන්න වෙනට හල් අයන්න ආදේශ වෙනවා හල් යන්නයි අයන්නයි අයන් උත්තරේ පිළියම් පිළියම් දෙැම්මොක දෙ වෙන්නේ ප්‍රතිරම පිළිකම් ඇතම් පිළියම් වෙනවා පති පිළිකම් පිළියම් වෙනු තොර මේකට අපි කියන්න මොකක්ද පියන්ජනයක් වෙනුවට වෙනත් වියංජනයක් ආදේශ කර ගැනීමක් හල්කයන්න වෙනට හල්ලයන ආදේශවීමක් අපිගන මේකට ගාත්‍ර දේශසදිී එකොට දැන් ප්‍රතිකාරණ බුදු හාමුදුරුවන්ට කර්ම කරනවා කියලා ක් ලක්ෂයක් කප් කියලා කියන නේ ද කප් කියන්නට කෝපන මේය ඒවැමල න විවාගර කල්ප ලක්ෂයක් කල්ප ලක්ෂයක් පෙරුම්පුරා තා කෘතාධිකාර ඒ කියන්නේ කරන ලද මහා පින් ඇති පුන්්‍යවන්තයාහෙයින් බුදුන්ද දිව්වෙමි වූ පිියම් දව්වම වූ පිළියම් පිළියම් කියන්නේ ප්‍රතිකාර ලැබී යුතු හේනුත් ශක්‍රයාගේ භාවනය කම්පනයට පත්වර එවේලේ ශක්‍රයා මොහුව දැකලා මාගේ බුදුන්ට මතු මතු කියන්නේ අනාගතයේ පිලියම් පිියම් ප්‍රතිකාරණ අපි දන්නවානය නද්‍ර ප්‍රතිකර්ම කරන වෙදාට බදුට මම ම ආචාරී වෙනවායි කියලා සිතා එක්කොර්ම ඇවදි නාචාරන්ගේ මුකයට අධි ගහිීතව අරත්ගෙන අරත්ගෙන සක්‍රයාම අසන තැන් කියන්න පටන් ගත ද හරි ඩෙය වනේ ජීවක තරුණ ජීවක ශිල්පකෙන ගණඩ හාහම. ශක්ක්‍රය කල්පනා කලා මෙ මේ මනාගත බුදුන් වහන්සට ප්‍රතිකාරණ ක නීම ඇල්ලෙඉන්නේ. එනම් මෙයාට විහම වෙන්ඩ විදික්නෑ අනිවාර්යෙන්ම මෙයාට හොන්තට උගන්නදකි ඕන කියලා දිසාපාමොක් ආචාරණන්ගේ මුොකට අරක් ගත් අයික පාට්ට කවුද ශක්ක්‍රය වෙල්ලා සදැන් ශක්‍රය ඇතරම් දිසාපාමක් නෙවෙයි උගන්න ජීවකට කවුද ශක්ක්‍රය ඇතමයි උගන්නන්නේ හ? අසන තැන් කියන්නට පටන් ගත්හ. අසන තැන් කියාව සානයහි, ශක්‍රයෝ ආචාර්වරයාගේ ඇඟිම් පාවෙති ශරීරයෙන් ඉවත් වෙති. ජීවක හිතෙනවා. ආචාරීන් අසන තැන් තියති. මේ ගුරුවරයාාව මේ අසන තැන් කිය නොමේ අසන තැන් කියනවා ඇද ශලි පෙව් ගන්නනවා අත්තන පශ්ට වලට පිළිතුරුදෙනවා හ? න ආචාරී තමන්ගේ බලයක් නොහන නියාවත් නොවන බවත් විශේෂයෙන්ම ධනිති ආචර්ය දනවා තමන්ගේ බලයක් නොවන බව කුමක් නිසා දනිද්ද කියලා කිව හොත් කුමක් නිසා දන්නවාද කියලා කිවහොත් එම ජීවකයන් උගත් දව් අවෂුදුවල නම් ආචාරීන් කුමක් බෞ්න දනිති ජීවකයන් අතින් නසාගෙන සංහිදුවාලන සංහිදුවාලන සුව කරන ව්‍යාදිීංවක් පරණ පොත්වො හැබෙන රෝග ආචාරින්ට සුව කරන්න බෑ මෙආකාරණයෙන් ආචාරවරයා දෙවියන්ගේ බලයක් බව විශේෂයෙන්ම දැන ගත්තා. දැන් මේක ඉතා වැදගත් කොටසක් ිල ිට ගත් මටක් කියන් නො දෙ එක වැදගක්. මේ අහනහනයේ වට උත්තර දෙනවා ඉතාම හොඳ උත්තර. ඇැ දිසාපාමක් ආචාර්වරය කල්පනා කරනවා මේ මම නෙවෙයි කතා කරන්නේ. මම මෙහම බිහෙක්ගෙන හලවත් නෑ හැ මට කියවෙනවා. ඒ අදිවාට නිකං වෙලාවට මට සුවකරන්ට බැරි රෝගිින්ව ජීවත මගෙන් හ ස ුව කරන හ වෙන් බන්න. මාන් මට හො කරන්න ැරි ෝගින් ීවක මගින් හංගීලා හොඳ කරන්නවා එන ම එක දනන්න්නපේ මම නොදන්න දෙයක් මම ජීවකටීල තින ඇතට ම නෙව මේ කතරන්න වෙන කවරට තමයි තාතරන්නේ කියලා හිතුනා ඇත්තරම කාටදශක් දිසාපාමක් ගුරතුමාට මකොද තමන් නෙවේ වෙන කවර මේ යගන්න කළෙතුෙන තමන්ටත් වඩා දැනුවෙන් යුක්ත කෙනෙක් බවට ටිකටික ජීක පත්වෙනවා තමන් නොහිතන දෙවල් තමන්ගේ මොකෙන් කියවෙනවා ඒකෙන් දැනුවත්වවා කෞුද ජීවක. එක කර්මාණන්විත වූවි්‍යාධියයක් මේක හොඳ ප්‍රශ්නයක්හ කර්මානවිිත වූවි්‍යාධයක් කිය කියන්නේ කර්මානු රූපි රෝගයක් හැර සෙසු රෝගයක් එක ආලේප මාත්‍රයකින් යම්තම් ආලේප කිරීමෙන් අතුරු දහන්මන තරම් වූ දවවෙමය අවෂද උගන්මන ශක්‍රයා හත් අවුරුද්දක් මුළුල්ලෙහි සත් අවුරුද්දක් මුළුල්ලෙහි සත් අවරුද්ධ පුරාම වෛද්‍ය ශාස්ත්‍රය උගන්වා අවසන් කළන් ජීවක හත් අවුරුද්දක් තිස්සෙහි වෛද ශාස්ත්‍රය උගන්වා අවසන් කළස් මේක ගළුහාම කෙනෙක්කිතන්න බලුවන් එක ආලේපිකින් සියලු අසනීප හොඳ කරන විදියේ මහානු භාව සම්පන්ධ ඉගැන්වීමක් කළ ප්‍රශ්්‍රතියෙන් දිමේ ගැවීමට අවුරුදු හතක් ගියාලු කෙනෙක් කිතන්ට පුළුවන් සෑහෙන්න කාලයක් ගිහිල්ලන්න. ශක්ක්‍රය උගන්නලත් අවුරුදු හතක් ගිය. ශක්‍රයාගේ ආනුභාවයෙන් උගන්වාශිල්පය කල්පමා කොටලාගියද පමාාවුනිද කාලය පමාවුනිද කාලේ පමාවුනිිද කෙනෙක් අන පුලන් පමාවුනිද? එසේත් නැති අනුන් දහසේ අවුරුද්දකින් නුගන්වන්න වූ ශිල්පය ශක්‍රයා තමන්ගේ ආනුභාවයෙන් ජීවකයන්ට සත් අවුරුද්දකින් නිගැන් ූහ. එකල ජීවක වෛද්‍යය තමන්ට නිමිසේ දැන තමන්ට අවසන් බව දැනගෙන ගැන වෛද්‍ය ශාස්ත්‍රය තමන් ඉගෙනගෙන අවසන් බව දැනගෙන ආචාර්වරයාහරගොස් උොබගේ මේ ශිල්පෙේ අවසානය කවද්ද කියල විමසුව. මෝගේ ශක්ති පරික්ෂා කරමී කියල හිතලා එසේ නම් තොප්හ මේ මෙනිතා වැදගත් කොටසකට පීනවා හරි තොප මේ නුවර සතර වාසලින් පිටත් වෙලා සතර දවසත් සතර යොදුනක් තැන් වෙනවෙනම ඇවිද අෞෂදයකට නොගත හැකි මුලක් මලක් පොත්තක් අත්තක් පලයක් පතක් මුලක් මලක් පොත්තක් අල් අත්තක් දෙවන පලයක් කියන්න ගෙඩියක් පතක් කියන කොලයක් මෙන්න දවස් හතරක්. කොට මේ නුවරට එන්න තිබුණන දොට මේ දොරටු හතරින් දවස් හතරක් විටක් වෙලා යොදුන් හතර ගානයන් සමස්තය යොදුන් දාසයය දැන් ඇවිත් මට පෑබලග මට පෑබලද මට පෙන්වන්න කියලා කිව්වා එකල ජීවිර්කයෝ යහපොතැයි ගිවිස හොඳයි කියල එකඟ වෙලා දවස් හතරක් දිවාකාලයේ මුළුල්ලෙහි සොලොස් ගෞ් ගෞදාසයක් ඇවිදලා අවෂදයකට නුසු දුසු වූ නොතරම් වූ නුසුදුස කිසි අම්ද්‍රව්වයක්ම දැක ආචාරීන් කරායවිත් ගුරුවරයා වෙත ඇවිත් කිව්වා ස්වාමීනී මේ මිනිස්ලොවනම් පෙපූර්වයහි පෙර අෞෂදයෙන්ම මවන ලද්දක් වගේ අවෂද ගටිකාවක්ගේ අවෂද කලයක් වගේ අවෂ්දයකට නොගත හැකි වස්තුවක් නොලදමී කියලකිව්වා. වෙළ ආචාරී සමාධව ආචාරවරයා පැහැදී පුත ඔබට වෛද්‍ය වෛද්‍යවෘතිය වෛ ශාස්ක්‍රී ගැනීම අද පටන් අවසන් මේ මුලු පොළවට ඔබ තරම් වෛද්‍යචාර කෙනෙක් නැහැ. මම තොපට ආචාරීකමට අයෝගගේමී නුසුදුසුයි ඔබ මට ගුරුවරයෙක් වෙඩයි කියලා ජීවකෑන්ග සිම්බල්ලස් සන්නසල්ල ගමට යන්න කියලා සමුදුන්නා එවලේ ශක්‍රයක්ත් මකයෙන් පිට වෙලා ගියා. එවැලි ආචාර්වරය හිතනවා මෙ කුමාරයක් මහා පුුණ්්‍යවන්තයෙක් මා ගුරුකම් කළයි යන නාම මාත්‍රාවක් මුත්. නමට පමණක් මුත් ග නමට පමණක් තයි මම ගරුවරයා වනේ. ට ද්ව ගරුවරු ටේ දෙව මේ අවසද දන්නේ මොහුට මගෙන් උපකරන දී මිනිස්සුන්දීට තමන්ගේ නුවරට ඇව්ුවොත් මොහුගේ ශිල්පානුභාවය විසඳි කරන්න ශිල්පානුභාවය ඔව අපට කියන්න පුළුවන් මොකක්ද ශිල්ප ආනුභාව ශිල්පානුභාව ිල්පානු භාවය නොපෙනේ ශල්පේ බලයපේනෙ නෑ කියලා එක් දෙ දවසකට ය සාමාන්‍යයෙන් අප කට වහරතිනය තුමක් එක් දෙදවසට ය එක් දෙ දවසක් කියලා කියන්නේ දවසට දෙකකට මාර්ගෝප කරනයක් දී සමුදී ඇව්වා එකල ජීවක ගුරුන්ට වැඳලා සමුගෙන තමන්ගෙනුවරට ගියා මඟට බතක් සාලක් වුවමැනැයි. අවශ්‍යයි අතුරු මග සාකේත කියන නුවරට පැමිණියා අතර මග සාකේත කියන නුවරට පැමිණිය. දැන් ඔබ හොඳින් කල්පනා කරලා බලන්න මේ ඉන්න ජීවක. ඔඉතාම දක්ෂයෙක්. ජීව කොවිතරම් දක්ෂයෙක්ද කියලා කියනවා නම් ඔබට පේන්නට ඕනේ ජීවක වෛද්‍යවරයා ම්? තමන් හැකාවන් පෙන්වුවත්තම හු කෞද කියල ැනගන්නේ නිසා ගරුවර අයිතම හොඳ ගුවරෙක් හු කල්පනා කළා මම මෙන මෙහිම අවස්ථාවක් දෙනවා ජීවකට ජීවක යායුතුයි දැන් ජීවක යායුතුයි දැන්. ඔහුට මගට ගෙදරයනකම්ම බඩුගාණ්ඩ දුන්නත් ඔහු කෞද කියල සමාජි දැනගන්නේ නෙ. ඔහුට දෙනවා මම දවසකට දෙහෙකට මගට යන්නට ඕන කර දේවල්. වාර ගෙදර දස් හයක් කන දවස්දකන කිවර නවා ර අතර මද ජීවත හ ක්‍රමයක් ැම ීම කොයාගන්නුවන තන්ගේ හැකියි අවර පනලම ොයා ගන්න තකොට ොගේ ේෂ් හර කිය කිවවා. ද අද අපි මේ පාඩ මේ මේ කොටසට පොඩි නැවතුමක් දෙන්නට ඕනි මේ කොටසින් පස්සේ ඉන්න අන්නතුරු තියෙන්නේ ජීවක තමන්ගේ වෛද්‍ය ශක්්‍යතාවෙන් පෑ විස්කම් මොනවාද කියන. ඒ කොටසින් හමනතුරු මම දැන් මේ කොටසින්. තරෙන්න්න අතිනවා අපිලං කොටසකදි බලමු ජීවක තමන්ගේ හැකියාවෙන් මහා වෛද්‍යරය කැටියට පෑ විස්කම් කවරේද කියලා තුතියි මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩ ඩශන් YouTubeුතු නාලිකව සස්කරක් කරන්න. අලුතෙන් චනලේ ට එකකතුවෙන පාඩම් මාලා තැනගන්න! බෙල්බත් නකොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්න්නවන ලොකම් ඔන් onlineයින් පාසල DPකශන්.